පළමුවෙන්ම කියන්න ඕනේ මේ ආර්ථික පරිවර්තන පනතෙන් දැනට පවතින 55ක් මේ පනත මගින් ඒකාබද්ධ කරනවා. මේ පනත කොටස් දෙකකින් සමන්විතයි. ඒකෙන් වැදගත්ම කාරණේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපත් එක්ක ඇති කරගත්ත ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය. සම්පූර්ණයෙන්ම මේ පනත මගින් රටේ නීතියක් බවට පරිවර්තනය කරලා තියෙනවා. ඊළඟට විදේශ ආයෝජන හා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව තිබිච්ච ආයතන වෙනුවට නව ආයතන බිහි කර ගැනීම සඳහා යම් යෝජනාවලියක් නීතියක් පනවලා තියෙනවා. එතකොට මේකේ තියෙන පළවෙනිම ප්‍රශ්නේ තමයි මේ තිරසර ණය විශ්ලේෂණය. අපට ලබා දීලා තියෙනවා යම් යම් ඉලක්ක. ඒ ඉලක්ක අපි ළඟා කරගන්න ඕන රටක් හැටියට. මේ නීතිය ගෙනල්ලා තියෙන්නේ කිසිදු සාකච්ඡාවකින් තොරව මූල්‍ය අරමුදලේ ක්‍රියාවලියට දෙක. දැන් මූල්‍ය අරමුදල එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ ලබන 12 වෙනිදා රැස් වෙනවා. විශේෂයෙන්ම අපේ විදේශ ණය ප්‍රතිවගතකරණයේ ප්‍රගතිය එතෙන්දී සමාලෝචනය කරයි. එපමණක් නෙවෙයි මේ වාරිකයත් එක්ක ගැට ගැහිලා තියෙනවා ලෝක බැංකුව, ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව විසින් අපගේ අයවැය පරතරය පියවීම සඳහා යෝජිත වැඩසටහන් වලට තවත් ඩොලර් මිලියන් 400ක් 500ක් ලැබෙනවා මේ වාරිකයෙන් ලැබෙන ඩොලර් මිලියන් 333ට අමතරව. ඒ නිසා මේ පනත් පිටිපස්සේ මේ මුදල් ලබා ගැනීමේ වමනාවක් තියෙනවා. ඒ නිසා පළමුවෙන්ම මේක ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආකාරයට තමයි මේ කටයුත්ත කරන්නේ. හැබැයි යම්කිසි රාමුවක් රටට අවශ්‍යයි. රට නැත්තම් ආයිවතාවක් අවුල් සහගත වෙන්න පුළුවන්. නමුත් ඒක ප්‍රජාතන්ත්‍රවාදී නෑ. දෙවනුව මේක යථාර්ථවාදී නෑ. මේ ඉදිරිපත් කරලා තියෙන ඇතැම් කාරණා යථාර්ථවාදී නෑ. දැන් මොනවද මේ ඉදිරිපත් කරලා තියෙන ඇතැම් කොන්දේසි? අපගේ ණය බර දලදේශීය නිෂ්පාදනයේ 95%ක් බවට 2032 පත් කර ගැනීම. මෙවැනි ඉලක්ක දුන්නා මීට කලනුත් 2002 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ මෙවැනි ඉලක්ක දුන්නා 60% වෙන්න ඕන කියලා 2012. එහෙම වුණේ නැහැ. පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඒවා නැවත නැවත ආණ්ඩු විසින් වෙනස් කරගත්තා. ඒ වගේම රටේ දල මූල්‍යන අවශ්‍යතාවය දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 13% කරගන්න ඕනේ කියලා තියෙනවා 2027 වෙනකොට. අපගේ ආදායම වැඩි කරගන්න ඕනේ කියලා තියෙනවා 15% දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව වියදම 19% තියාගන්න ඕනේ කියලා තියෙනවා. ඒ කියන්නේ කෙටි කාලයක් ඇතුළත අවුරුදු 3ක් වගේ ඇතුළත 7%ක පමණ ආදායම් වැඩි කර ගැනීමක් කරනවා කියන්නේ යාන්ත්‍රණයේ වෙනසකින් තොරව බදු ගැහිල්ල හැර වෙන ක්‍රමයකට කරන්න බෑ. යථාර්ථවාදී නොවන ඉලක්කමකට එකඟ වෙන අතරේ ඒක කොහොමද ළඟා කරගන්නේ කියන එකට ඉලක්කයක් නැති නිසා නිතරම ආණ්ඩුවට සිද්ධ වෙනවා බදු ගහන. ඒ වගේම ආර්ථික වර්ධන වේගය 2027 දක්වා 5%, 2027න් පස්සේ 5%ට වඩා වැඩි වෙනුත් පවත්වාගත යුතුයි කියලා තියෙනවා. ඒ වගේම ඊටාම විහිළු සහගත ඉලක්කයක් දීලා තියෙනවා අපේ අපනයන 2025 වෙනකොට 125ක් කරන්න ඕනේ කියලා. අපේ අපනයන අද තියෙන්නේ 111. අද කවද්ද? 2024. 2025 කියන්නේ ලබන අවුරුද්ද. ඒතර අපනයන ආදායම බිලියන 12 ඉඳන් බිලියන 25ට දෙගුණ කරන්න මේ අවුරුද්දක් ඇතුළත පුළුවන්ද? ඒ වගේම විදේශ ණය ගෙවීමටත් සීමාවක් පනවලා තියෙනවා. 104.5ට වඩා වැඩි වෙන්න බැහැයි කියලා. ඉතින් මේක අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත 2002 ගෙනාවා වගේ මේක විහිළුවක් වෙන්න බෑ. ඊළඟ ආණ්ඩුව 113 තියාගෙන මේ ඉලක්ක වෙනස් කරන්න ගත්තාම Tamanට ඕන විදිහට එක පැත්තකින් ප්‍රශ්නයක් එනවා. අනිත් පැත්තෙන් 113 නැති ආණ්ඩුවක් බිහි වුණොත් හදිසි මහමැතිවරණයක් එක්ක ඒ ආණ්ඩුව මේ ඉලක්ක සපුරා ගන්න බැරුව හිරකාරයෝ බවට පත් වෙනවා මේ ඉලක්කම් වල.